නය තිරසර භාවය ඇති කිරීමේ තවත් පියවරක් සම්පූර්ණ කරමින් ජාත්‍යන්තර ස්වෛරීත්‍ය බැඳුම් කරහිමියන්ගේ කමිටුව සමග නය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ අවසන් එකඟතාවට පැමිණි බවයි රාජමාත්‍යවරයා කියා සිටින්නේ. ඒ අනුව අමෙරිකා ඩොලර් බිලියන 37ක් වන මුළු විදේශ ණය ප්‍රමාණයෙන් බිලියන 12.5කට අදාළ ප්‍රතිව්‍යුහකරණය සිදු කිරීමට නියමිතයි. මෙම එකඟතාවන් තිරසර ඉලක්කවලට අනුකූලව තක්සේරු කිරීම සඳහා නිල ණය හිමි කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය අවශ්‍ය කරනවා. ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවගත් පියවර හේතුවෙන් මෙම එකඟතාවන් ඇති වූ බවයි රාජමාත්‍යවරයා පවසන්නේ.